යනව නෙමෙයි ඉතින් ඇදගෙන යනවා. බලත් බම් මිනිස්සු වෙන පත්ත කට්ටන්නේ ගන්න. ගම් වලින් ඇවිල්ලා මේ ලෑලි මඩුවල läගලා සින්දු කියලා පාරි ඈ. ඉතහන්කො ලේසි කට්ටද්ද කිය. එයි මචං අපේ රටේ තරුණයන්ට මෙහෙම උනේ. ඒ බං ඉතින් අපිට සල්ලි නැති. අපි දුප්පත්. කවිලාවකට මචං අපිත් මහ පෞකාරයෝ බං. බලහම මේ රටේ මොනවද අඩු. රට වටේම මුහුද. මුහුදේ මාළුවෝටි. ආ පුල් මුනේ මචං කණිජ වැලි. මන්නාරමේ තෙල් ගෑස්. හරි එප්පාවල පොස්පේ. රත්නපුරේ මැණි. යකෝ ඔය ඩයන කුමරියගේ මචං මගුල් මුද්දෙත් තියෙන්නේ මචං අපේ නිල් මැණික. ඒ කවුද බං ඔය ඩයන කුමරිය කියන්නේ? ඔගේ ආච්චි. යකෝ දන්නේ නැතිින් දැව්වේ. ඔවගේ ඔල මොට්ටලිය හදපු අධ්‍යාපන ක්‍රමයක් හැදුවෙන් මචං ඔය මං කලින් කිව්ව මේ රටේ සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැති ගොබ්බ මෝඩ ආත්මార్థකාමී හැත්ත. මලබයිනවනේ බං. මුඩි දෙයක්වත් දන්නේ නැහැ කිව්වා. යකෝ අච්චු පොතේ දේවලු ජීවිතේට වැදගත් වෙනවා. දැන් බලහන් දේශගුණේ. ගිනි රස්නේ නම් ගිනි සීතලට යන්නේ පැය 3යි. කොළඹ නුවරින්. මේ වර්ග කිලෝමීටර 65000 ඇතුලේ මචං තෙත් කලාපීය බැසි වනාන්තර තියෙනවා. වියලි කලාපීය වනාන්තර ටික තියෙනවා. කඳු ටික තියෙනවා, දිය ඇලි ටික තියෙනවා, වැව් ටික තියෙනවා, කැලෑවේ සත්තු ටික ඉන්නවා. මොනාද මචං මේ රටේ අඩු. රටකට ඕන හැම මගුලක්ම මේකේ තියෙනවනේ බං. කිසිම අඩුවක් නැහැනේ බං මේ රටේ. ඊ ඇත්ත නේ බං. වැඩි ඕන නැහැ බං මේ සරුසාව පොළොව ගැන හිතා. ඕන ඇටයක් ඕන තැනක දැම්මහම පැලවෙන පොළොවන්නේ බං මේක. ආ මෙහෙම පොළොවක් ලෝකේ හැම රටකම නැහැ මචං. ගිනි කඳු නැහැ, භූමි කම්පා නැහැ. අර බංගලි දේශේ වගේ අර හැමදාම යට වෙන්නේ හිම කඳු නෑ. ඕනේව ඔක්කොම තියෙන එපා ඒව මුකුත්ම නැති පට්ට රටක් බම් මේක. ඇත්ත නේ බං. ලීක් වාන් යු මචං ඔය මේ සිංගප්පූරුව හදනකොට ඕක කිසිම දෙයක් නැති නිකන් සොහොනක් වගේ දැනන්නේ මචං. හරි දැන් අපේ ලංකාවට වඩා ටුවරිසම් තියෙන මාලදිව වෙන බලා නිකම්ම මේ දූපත් ටිකන්නේ මචං. මොන කෙහෙල් මලක්වත් නැහනේ උට. ඇත්තරම් බල් ලංකාවට මොකක්ද වෙලා තියෙන්නේ? ලංකාවේ බං එදා ඉඳන්ම හිටියේ කිසිම දේශප්‍රේමයක් නැති දේශප්‍රේමය විකුණගෙන කාපු පාලකයෝ සෙට්ටිය. Tamanට ගැලපෙන පාලකයව තෝරගන්න බැරුව වැල්ලට යන ඡන්දදායකෝ සෙට්ටයක්. මව් බිම මව් රට Tamanට පෙර රට මාතෘ භූමිය කියාගෙන හොටු පෙරාගෙන ආපු හැම එකම කරේ මචං මේක හූරගෙන කාපුයි. මේක ඉපදිච්ච උන්ට නම් ඉතින් කෙලවෙලා ඉවරයි. මට දුක බං මේක ඉපදෙන්න ඉන්න උන් ගැන.